ශනත්‍යා ටීවී වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට ඔයාව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරමු මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ ජනාධිපතිවරුන් ගැන. ඊට කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මෙම පල්ලෙහ දෙන රතුපාට subscribe button එක click කරලා ඊළඟම තියෙන bell icon එක click කරන්න. එහෙම කරොත් ඔයාට පුළුවන් අපේ ඉදිරි videos එසැණින් ඔයාගේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න. විලියම් ගොපල්ලව ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වුවත් මොහුට විධායක බලතල හිමි වූයේ නැහැ. 1972 වර්ෂයේ සිට 1978 දක්වා වසර 6කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ නාමික ජනාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කරනවා. ජුනියස් රිචඩ් ජයවර්ධන ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයායි. මොහු 1978 වර්ෂයේ සිට 1989 වර්ෂය දක්වා වසර 11කට ආසන්න කාලයක් මෙරට පාලනය කරනවා. රණසිංහ ප්‍රේමදාස 1989 වර්ෂයේ සිට 1993 දක්වා වසර 4ක පමණ කාලයක් මෙරට පාලනය කළ මොහු කොටි ත්‍රස්තවාදියෙකුගේ හදිසි බෝම්බ ප්‍රහාරයකින් මිය යනවා. ඉන් අනතුරුව දිංගිරි බණ්ඩා විජේතුංග 1993 වර්ෂයේ සිට 1994 දක්වා අවුරුද්දයි මාස 6ක පමණ කාලයක් මෙරට ජනාධිපති ධුරය හොබවනවා. මොහු ශ්‍රී ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් ජනාධිපති ධුරයේ හෙබවූ ජනාධිපතිවරයා වශයෙන් හඳුන්වනවා. මෙතෙක් සඳහන් කළ ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග යන ජනාධිපතිවරුන් තිදෙනාම නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂයේ වුවත් මොහුගෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳවැටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලනයක් ඇතිවෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙන්ම මේ දක්වා ජනාධිපති ධුරයට පත් වූ එකම කාන්තාව වන්නේ මෙයයි. මෙය 1994 වර්ෂයේ සිට 2005 වර්ෂයේ දක්වා වසර 11ක කාලයක් රට පාලනය කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ජනාධිපති ධුරයේ හෙබවූ ජනාධිපතිනිය වශයෙන් හඳුන්වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. මහින්ද රාජපක්ෂ 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වසර 9ක කාලයක් ජනාධිපති ධුරය හොබවන මොහු රට තුල වසර ගණනාවක් පැවති LTTE යුද්ධයේ නිමා කිරීමට සමත් වෙනවා. ඒ වගේම මොහු විසින් රට තුල ශීඝ්‍ර දියුණුවක්ද ඇති කරනවා. 2015 වර්ෂයේ සිදු වූ මොහුගේ හදිසි පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වන්නේ මෛත්‍රීපාල සිරිසේනයි. මොහු 2015 වර්ෂයේ සිට මේ දක්වා වසර 3කට ආසන්න කාලයක් රට පාලනය කර තිබෙනවා. අපේ අලුත්ම අප්ඩේට්ස් දැනගන්න ever ලංක ප්‍රොඩක්ෂන් Facebook ෆෑන් පේජ් එකට ලයික් කරලා ෆලෝ කරන්න. ඒ වගේම Twitter, Instagram, Pinterest තරහත් ever ලංක ප්‍රොඩක්ෂන් ෆෑන් පේජස් ෆලෝ කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ ඉදිරි වීඩියෝස්ත් බලන්න කැමති නම් මතකයතෝ පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා ඊළඟම තියෙන bell icon එක click කරන්න. එහෙනම් හැමමලු වීඩියෝ එකකින් ගිහිල්ලා නම් සුබ දවසක්.